පනස් තුන්වන හා පනස් පස්වන සේනාංක නගර කෝවිල් මුහමාලි හා කිලාලි කොටි ආරක්ෂක වළල්ලට මේ රාත්‍රියේ එකවර ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළා. 935 කරනවද? වන විටත් කොටි ත්‍රස්තවාදීන්ගේ අනසක පැවති එල්ටීටීඊ ඉදිරි ආරක්ෂක වළල්ලයි. පසුගිය අප්‍රේල් මාස 23 වනදා මුහමාලේ ප්‍රදේශයේ එල්ටීටීඊ පළමු ඉදිරි ආරක්ෂක වළල්ල අත්පත් කර ගැනීමෙන් පසු මෙම දෙවන ආරක්ෂක වළල්ල අත්පත් කරගත්තේ නොවැම්බර් 19 වෙනිදායි. 553 වන බලසේනාව යටතේ ක්‍රියාන්විතයේ නියුතු 7 වන විජේබා පාපල රෙජිමේන්තුවේ සෙබළුන් ත්‍රස්තවාදීන්ගේ යුදාගල් පද්ධතිය සහිත මෙම බංකර් පෙළේ බලය තහවුරු කරගත්තා. දැන් ඔවුන් LTTE තුන්වන ආරක්ෂක වළල්ල සමීපයේ ස්ථානගතව සිටිනවා. මෙම ආරක්ෂක වළල්ල අත්පත් කර ගැනීමට ප්‍රථම යුද හමුදා විශේෂ ක්‍රියාන්විත කණ්ඩායම් හා කුඩා කණ්ඩායම් වරින් වර පහර දුන් පොල්වතු වැට සහිත පස් පැම්ම මෙයයි. අපිට නොඅඩුවම ශ්‍රී ලංකා යුද හමුදා කාලතුවක්කු රෙජිමේන්තුවේ සහ ඉංජිනේරු බලකාය සහාය නිව උපරිමයෙන්ම ලැබුණ අපේ ක්‍රියාන්විතය සාර්ථක අපිට සිදු කර ගන්න. කාලතුවක්කු ඉලක්ක විමර්ශන නිලධාරීන් LTTE තෙවන ආරක්ෂක වළල්ලේ බංකර් සහ සමාජිකයන් රැඳී සිටින ස්ථාන පිළිබඳ නිරන්තර විමසිල්ලෙන් පසුවනවා. එම ඉලක්ක වෙත බරාවි ප්‍රහාර එල්ල කොට ත්‍රස්තවාදීන් විනාශ කිරීම ඔවුන්ගේ අරමුණයි. එනමෙය මාර්ගයට උතුරින් පිහිටි එක මොස් භූමිය වූ මෙහි සිට ත්‍රස්තවාදීන්ගේ බංකර් කිහිපයක් පැහැදිලිව දැකගත හැකි. සතුරන්ගේ ක්‍රියාකාරකම් විමසිලිවත්ව නිරීක්ෂණය කරමින් ඔවුන්ට පර්ණීය ප්‍රහාර එල්ල කිරීම සඳහා ස්නයිපර් ඉලක්ක වෙඩික්කරුවන්ද නව ආරක්ෂක වළල්ල ශක්තිමත් කිරීමට යොදවා තිබෙනවා. විනාශ කළ කොටි බංකර් ආශ්‍රිතව හා යුදකල් වලින් පිටත ස්ථානවල තාමත් LTTE මර උගුල් හා පුද්ගල නාශක බිම් බෝම්බ දැකගත හැකි. තම ඉදිරි ගමන වළකාලීම සඳහා ත්‍රස්තවාදීන් මෙම යුදකල් හා ඔවුන්ගේ බංකර් ආශ්‍රිතව විශාල වශයෙන් බෝම්බ වල දමා තිබූ බවයි යුද හමුදා ප්‍රකාශ කළේ. ප්‍රහාරවලින් වීගිය හා මරණීය තුවාල සිදු වූ ත්‍රස්තවාදීන් අවි ආයුධ විශාල වශයෙන් දමා ගොස් තිබූ බව යුද හමුදාව පවසනවා. ගිනි අවි බෝම්බ වර්ග පණිවිඩු හුමාරු යන්ත්‍ර හා සිතියම් මේ අතර වනවා. හමුදා ප්‍රහාරවලින් මෑතකදී මියගිය ජ්‍යෙෂ්ඨ කොටි නායකයන් හා සමාජිකයන්ගේ ඡායාරූප ඇතුළත් මෙම පත්‍රිකා සොයා ගැනීමේද ත්‍රස්තවාදී බංකර් තුල අලවා තිබියදී අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට පහර දීමට පැමිණ මියගිය ත්‍රස්තවාදීන් 21 දෙනාගේ ඡායාරූප ඊට ඇතුළත්. මුහමාලේ ඉදිරි ආරක්ෂක වළල්ලේ 7 වන විජේබා පාබල් රෙජිමේන්තුව විසින් අත්පත් කරගත් මෙම උස් භූමිය උපක්‍රමික වශයෙන් ඉතාමත්ම වැදගත්. මෙම ප්‍රදේශයේ රැඳී සිටිමින් ත්‍රස්තවාදීන් වරින් වර දැවැන්ත ප්‍රහාර යුද හමුදාව වෙත එල්ල කළා. දැන් එනම වාසිය පත් වී තිබෙන්නේ යුද හමුදාව වෙතයි. ජාතික රූපවාහිනිය අමල් සමන්ත මුහමාලේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට